අපේ රටේ ඇතැම් ව්‍යවසායකින් මේ කොවිඩ් සමයත් එක්ක අලුත් ව්‍යාපාර පටන් ගත්තා. වෙනස් ව්‍යාපාර පටන් ගත්තා. සමහර ව්‍යවසායකයෝ මේ කොවිඩ් සමයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයේදී තමන්ගේ තිබුණු ව්‍යාපාර අතහැරලා තව අලුතින් ව්‍යාපාර පටන් ගත්තා. තවත් අය හිතුවා මේක කවද ඉවර වෙයිද දන්නේ නැහැ කියලා හිතලා තමන්ගේ අදහස අතහැරගත්ත ව්‍යවසායකයෝ හිටියා. ව්‍යවසායකෙක් බවට පත් වෙන්න බලාපොරොත්තුෙන් හිටපු සමහරු හිතුවා නෑ මේ වෙලාවේ අපි නිෂ්පාදනයක් ආරම්භ කරන එක එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න එක අනතුරුදායකයි කියලා. එහෙම හිතපු අයත් හිටියා. හැබැයි අතරේ ශක්තියෙන් දිරියෙන් ඉදිරියට ගිය ව්‍යවසායකිනුත් හිටියා. මම මේ කතා කරන්නේ ව්‍යවසායිකාවක් ගැන. ඒ නිසා කාන්තාවක් විදිහට තමන්ගේ උත්සාහයන් අත නොහැර ඉදිරියට යන්නට ඕනේ, රටක් විදිහට අපි එකතු වෙන්න ඕනේ, ආර්ථිකය ගොඩනගන්න ඕනේ කියලා හිතලා අලුතින් ව්‍යාපාරයක් පටන් ගත්ත ව්‍යවසායිකාවක් අද දවසේ ටු ද පොයින්ට් වැඩසටහනට අපි ආරාධනා කළා. අය ලක්මිනි අනුෂිකා. අයිබන් ලක්මිනි. අයිබන්. අපි අය ගැන කතා කරනවා නම් අය තමයි මේ අනුස් බේබි ප්‍රොඩක්ට් නිර්මාතෘවරිය. කුඩා දරුවන් වෙනුවෙන් තමයි අය මේ බොහෝ දේවල් නිර්මාණය කරන්නේ මේ කුඩා දරුවන්ගේ අවශ්‍යතාවයන් පරිදි. හොඳයි ලක්මිනි, මට කියන්නකෝ මේ ආයතනය කොහොමද ආරම්භ කරන්නේ? පොඩි ඉතිහාස කතාවක් තියෙනවා, දීර්ඝ ඉතිහාසයක් නොවුණත්. මම මේක පටන් ගත්තේ කොරෝනා සමයේදී තමයි. ඒ කාලෙදී නිකන් ඉන්නවා කියන එක මට හරි කම්මැලි වැඩක්. මොකද අර ඉස්කෝලේ යන කාලෙදී ඉස්කෝලේ බබාලාට ඉස්කෝලේ තියෙනකොට බබාලා ඉස්කෝලේ එක්ක යනවා, එක්කන් එනවා, ක්ලාස් යනවා. අර බිසි ලයිෆ් එකක් ගත කරපු මට ඒක ගෙදර ඉන්නකොට හරි කම්මැලි වගේ. ඊට පස්සේ මම මගේ යාළුවෙක් හිටියා. එයාගෙන් තමයි මම වෝල් ගොතන හැටි පොඩ්ඩක් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා මම YouTube එකෙන් බලාගෙන, YouTube එක කියන්නේ ඇත්තටම මට ඒක පාසලක් වගේ, මේ YouTube එකෙන් බලාගෙන මම වෝල් ගොතන්න ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒක කරගෙන යනකොට මට ඇත්තටම ගොඩ මට බිස්නස් ආවා, මේ ඇනියුම් ආවා. මම ඒක ඉගෙන ගත්තේ මගේ යාළුවා මට උදව් කළා තමයි. ඒ වුණාට මම ඒක YouTube එකෙන් බලාගෙන අර ගුඩ දේවල් මගේම මැෂිමෙන්ට් එකකට ඒ විදිහට තමයි මම මගේම දෙයක් විදිහට හදාගෙන කරගෙන තමයි මම ඒක ගොතන්න පුරුදු වුනේ. ඊට පස්සේ ටික දවසක් යනකොට මට බේබි අයිටම් කියන දේ මගේ ඔළුවට ආවම පොඩි බබාලාගේමයි ගොතන්න ගත්තෙත්. මේ ඊට කලින් ඉඳන් මට බේබි අයිටම් කඩයක් දාන්න ඕනේ එහෙම කියලා මගේ හිතේ අදහසක් තිබ්බා. ඒ වුණාට ඒක මට අර කොරෝනා කාලෙදී මට ඒක ගොඩක් ඔළුවට ආවේ අර වූල් ගොතන්න ගත්තට පස්සේ තමයි. ඊට පස්සේ කොහොම හරි ඒක ගොතාගෙන යන අතරතුරේදී මම මගේ යාළුවෙක් හිටියා, එයාට හොඳට මහන්න පුළුවන්. මේ එයාට කියලා මම සාම්පල් මහගෙන කරගෙන ඊට පස්සේ කොරෝනාට පොඩ්ඩක් ඉවරුණාට පස්සේ ගිහිල්ලා ෂොප්වලට ගිහලා සාම්පල් පෙන්වුවාට පස්සේ මට ඉතින් අර හිතුවේවත් නැති විදිහට මට ඒ ඕඩර් එක ආවා. මේ මං අඳුරන යාළුවෙක්ගෙම තමයි ෂොප් එකට ගියෙත්. මේ එහෙම තමයි මම බේබි අයිටම් පටන් ගත්තේ. මේ
එතනකොට සාර්ථකව කරගෙන යනවා. දැන් ওই YouTube එක විතරක් නෙමෙයි මේ සමාජ මාධ්‍ය අපි පාවිච්චි කරන්නේ වැරදි තැනට උනාට ඔබ නිවැරදි තැනට පාවිච්චි කරලා තියෙන බවක් තමයි පේන්නේ. ඔව් මම ඒ කියන්නේ දැන් හැමෝම කියනවා Facebook එක හොඳ නෑ, පවුල් අවුල් කරනවා, ජීවිත අවුල් කරනවා. එහෙම කියලා කිව්වට ඇත්තටම YouTube එක කියන්නේ මට පාසලක් මම හැමදේම දන්නේ නැති දෙයක්, හැමදේයක්ම මම ඒකෙන් ඒක හරහා බලනවා. එහෙම අවුල් කරනවා. හැබැයි එතෙන්ට අපි යන්න ඕනේ නෑ. යන්න ඕනේ. අපේ සීමාවක් තියෙන්න ඕනේ. අපේ සීමාව, අපේ ප්‍රතිපත්තිය ඒක හරියට තියාගෙන ඉන්නවා නම් ඇත්තටම ඒකෙන් වැරදි දෙනකට යොමු වෙන්නේ නැහැ. අපේ සීමාව ඉක්මවා යන්න ගියාම තමයි අපි වැරදි දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් මේ එහෙනම් මට නම් හොඳම තෝතැන්නක් වුණා මගේ Facebook page එකෙන් තමයි මගේ මේ business එක වැඩි හරියක්ම යන්නේත් ගොඩාරියක්. ඒ කියන්නේ මම online business උත් කරනවා. මම මාව දැකලවත් නැති මගේ ප්‍රොඩක්ට්ස් දැකලවත් නැති shop වලින් පවා මට දැන් orders එනවා. ඒ කියන්නේ දැන් ඉස්සර පිටකොටුව කියන තැන ඉතින් හොඳම මාකට් එකනේ. ඉතින් පිටකොටුවෙන් ගොඩ මිනිස්සු ගත්ත බඩු දැන් මගේ ගාවට එන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීනව මේගොල්ලෝ එකලොත් එක business කරලා තියෙනවා. ඒ වුණාට අර මම පොඩි කෙනෙක් වුණාට මගේ අවුරුදු ගාන අඩු වුණාට මගෙන් shop වලට බඩු ගන්න තත්ත්වෙට දැන් ඇවිදලා තියෙනවා. අපි මිනිසුන් විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. දැන් ලක්මිනිත් ඉගෙන ගන්නේ නැතුව හිටියනම් මේ ව්‍යාපාරය කරගන්න යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ රජයේ රැකියාවක් කරමින් ඉඳලා තමයි ඉන්නවත් වෙන්නේ. එතකොට දැන් Tamanට ඒ රැකියාව රජයේ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර ඉඳලා ස්වාමිපුරුෂයා ගෙනල්ලා දෙන දේ කාලා බීලා හිටියනම් ඇයට කවදාවත් ඇගේ නිවසට එහෙම නැත්නම් ගෘහයට ශක්තියක් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඇයි නිකන් හිටියේ නැහැ. අනිත් එක තමයි විශේෂයෙන් සමාජ මාධ්‍ය මුහුණු පොත පාවිච්චි කරන අපේ සමහර පිරිස්. සමහර විට අපි දැක්කට පස්සේ අපිට දුකක් දැනෙන්නේ. මොකද ඔවුන් ඒ සඳහා නිස්කාරණේ වැය කරන කාලය, අපතේ දාන කාලය හරිම අපරාධයක්. සමහර විට මුහුණු පොත ඔවුන් පාවිච්චි කරන්නේ තව කෙනෙකුට බනින්න, තව කෙනෙකුට නින්දා අපහාසයක් කරන්න, තව කෙනෙකුට ඒ තුලින් නින්දා අපහාස කළ සතුටක් ලබන්න. සමහර විට Tamanට කරගන්න බැරි වෙන දේ තව කෙනෙක් කරනවා දැකලා ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න. හැබැයි මම හිතනවා ඒ සමාජ මාධ්‍ය පාවිච්චි කිරීම, YouTube එක පාවිච්චි කිරීම, මුහුණු පොත පාවිච්චි කිරීම ලක්මිනි හරියටම කරගත්තා. ඒ නිසා තමයි ඇය ජයග්‍රාහී ව්‍යවසායිකාවක් බවට පත් වෙන්නේ. මොනවද ලක්මිනී ඔබ හදන, දරුවන් වෙනුවෙන් හදන ඒ නිෂ්පාදන? නැප්කින් එකේ ඉඳන්ම තියෙනවා. මේ නැප්කින් කියන්නේ අපි දැන් 18යි 18 22යි සර් එහෙම සයිසස් තියෙනවා. පැනල් බාත් මේ ඔය ප්ලාස්ටික් ඒවත් ඒ සියල්ලම දැන් එක රේන්ජ් එකක් තියෙනවානේ මේ බබෙක්ට අවශ්‍ය කරන, අම්ම කෙනෙක්ට අවශ්‍ය කරන කියලා ප්‍රෙග්නට් අම්ම කෙනෙක්ට දවසේ ඉඳලාම හම්බ වෙච්ච අම්ම කෙනෙක්ට දරුවෙට වුමනා කරන හැම බඩුවක්ම, හැම අයිටම් එකක්ම නැප්කින් එකේ ඉඳාම නාවන බේසම, නැපි කටුව, ඒ හැම එකක්ම දක්වාම අපි ගාව තියෙනවා. ඉස්සලාම මම පොඩියට පටන් ගත්තේ අපේ ප්‍රොඩක්ට්ස් විතරයි. ඊට පස්සේ ටික ටික තමයි මම අර shop වලට දාන්න, අපේ මේ තොග මිලට දෙන්න, රීටේල් වලට වැඩි මට ගොඩ ආවේ තොග ඒවා තමයි. ඉතින් අපේ මම හින්දා shop open කරගෙන එහෙම තම ව්‍යාපාරයක් පටන් ගත්තයි ගොඩාරියක් ඉන්නවා. ඉතින් මට එයාලා දකින්නකොට සතුටුයි. මම එයාලගේ shop ගිහිල්ලා open කරලා තියෙනවා. මට ඉතින් ඒවා දකින්නකොට ඇත්තටම සතුටුයි. මොකද මේ මගේ පාරෙන් ඇවිදිලා හදාගත්ත තැනක්නේ කියලා. අපි දැන් හිතමුකෝ මේ මගෙන් දැන් තොග මිලට ගන්න, දැන් shop එකටම බඩු ගන්න ඇයට අපි කරන එක දැන් එයාලට ප්‍රොමෝෂන් එකක් කරගන්න අමාරු වෙන්නේ. මගේ හස්බන්ඩ් කරන්නේ ප්‍රොමෝෂන් කරන්න වෙබ්සයිට් ඒක වැඩ කරනවා. ඉතින් මටත් ඒ දේ කරගන්න ලේසි වුණා හස්බන්ඩ් හිටපු හින්දා. මේ මම දැන් අනිත් ඇයට දැන් එයාලගේ ටැග් එකකින් යන්න ඕනේ, එයාලට නේම් බෝඩ් එකක් ඕනේ shop එකට දාන්න. ඒවටත් ඒකලන්ට ගොඩ මුදලක් වැය වෙනවා පිටින් කරන්න ගියා නම්. සමහරවිට තේරුමකුත් නැති වෙන්න පුළුවන්. තේරුමක් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි ගොඩ අඩු මුදලකට අපිම කරලා දෙන වෙලාවල් තිබ්බා ගොඩ shop වල. මේ ඉතින් ඒකත් මට සතුටක්. මොකද මේ අර ඒව දැකලා එයාලා මට ෆොටෝ දානකොට මට ඇත්තටම මං හදවතින් සතුටු වෙනවා. මං හිතන්නේ අපේ Taman විතරක් දිනු වෙන එක නෙමේ, තවත් කෙනෙක් අපි නිසා දිනු වෙන එක දකින්න එක තමයි අපි හදවතින්ම කරන්න ඕන දේ, අවංකවම කරන්න ඕන දේ. ඉතින් ලක්මිනී ආපු ගමනේදී තනියම නැගී හිටිනකොට යාගේ පවුලේ ස්වාමියාගෙන් උදව් උපකාර අරගෙන නැගී සිටිනකොට ඇය කළේ තවත් අයව නැගිටවන්නට උත්සාහ කරපු එක. හොඳයි,
මේ වගේ දරුවන්ගේ නිෂ්පාදන ලංකාවේ බොහොමයක් තියෙනවා. මේක ටිකක් අමාරු වෙළඳපළක්. අපි ගත්තොත් එහෙම නගරබදව මේ වගේ කඩසාප්පු ගණනාවක්ම දරුවන් වෙනුවෙන් දැන් දරුවන් වෙනුවෙන්ම සෙල්ලම් බඩු කඩසාප්පු තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේක ටිකක් අභියෝගාත්මකයි. කොහොමද මේ අභියෝගයේ ජයගත්තේ? කොහොමද මේ වෙළඳපළ ජයගත්තේ? කොහොමද නැගී සිටියේ ලක්මිනි? අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් ටු ද පොයින්ට්. ලක්මිනි අනුෂිකා නිර්මාතෘවරිය අනුස් බේබි ප්‍රඩක්ට් එකේ. ඉතින් ඇය කොහොමද මේ ඇයගේ ව්‍යාපාරය ජයගත්තේ කියන කාරණාව පිළිබඳවයි කතා කරමින් සිටියේ. ලක්මිනි, දැන් මේ වගේ අර මම විරාමයට පෙර කිව්වාගේ මේ දරුවන් වෙනුවෙන් සැකසුණු දරුවන්ගේ අවශ්‍යතා වලට ගැළපෙන මේ උපකරණ බොහෝ කඩසාප්පුවල තියෙනවා. ඒක දරුවන්ගේ උපකරණම තියෙන කඩසාප්පුවක් වෙන්නට අවශ්‍ය නැහැ. අපි නාගරිකව ගත්තොත් බොහෝ කඩසාප්පුවල විවිධ වර්ගයේ තියෙනවා. ඉතින් මේක ටිකක් තරඟකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක්. ඔය තරඟෙට ඔබ මුහුණ දෙනකොට අනිත් කඩවල් වල නැති දේවල් අපි කොහොමද ඇති කළේ? එහෙම නැත්නම් ඔබ කොහොමද ඇති කළේ? එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයට මගේ කඩෙන්ම ගන්න ඕනේ කියන තැනට ඔබ පත් කළේ කොහොමද? මම ඒක කියන්නෙම මගේ අපේ කරපු ප්‍රොඩක්ට්ස් වලින් අපි ගොඩ ගුණාත්මකභාවය බැලුවා. ගුණාත්මකභාවය තමයි වටින්නේ. මිල පළවෙනියට තියාගන්න නැතුව දෙවෙනියට මිල තියාගෙන පළවෙනි තැනට ගුණාත්මකභාවය තියාගත්තනම් යන දුර වැඩි. මිල පළවෙනියට තියාගෙන යන්න ගියොත් යන දුර අඩු වෙනවා. ඒ හින්දා මේ ගුණාත්මකභාවය වැඩි බාණ්ඩ තමයි අපි හැම වෙලාවෙම නිෂ්පාදනය කළේ. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරනකොට අපි ඒකේ එක ඩැමේජ් එකක් තිබ්බත් අපි ඒ කිසි දෙයක් වහලා කළා මේවා කරන්න ගියේ නැහැ. ඒ මොකද ඒක අපේ කස්ටමර් කෙනෙක් දැකපු ගමන් ආපෝ ඒ බඩු හරිනේ මේ එයාගේව හරිනේ එන්නේ නම තමයි යන්නේ. අපි ඒ නම ගාව ගත්තොත් අපි දැන් හිතමුකෝ අපි දැන් මිනිස්සු බලනවා අඩුවෙන් ගන්න දෙයට. ගොඩ ෂොප් වලින් බලන්නේ අපෙන් අඩුවට ගන්න තමයි. එයාලා ගොඩ ඒව දැන් පේමන්ට් වගේ ඔය අඩු තැන් තියෙනවා මම තැන් සඳහන් කරන්න කැමති නෑ. ඉතින් ඒ හින්දා මේ ඒ තැන් වලින් වුණත් අපෙන් අඩුවෙන් තමයි ගන්න හදන්නේ. අපි කොච්චර ගුණාත්මකභාවයෙන් දුන්නත් එයාලට ඕනේ මිල. ඉතින් අන්නේ තැන් වලින් මම අයින් වෙනවා. මට ආවත් ඕඩර් එක ආවත් මම ඒ වගේ තැන් වලින් අයින් වෙලා මට සුදුසු තැනට විතරයි මම ගියේ. ඉතින් අර ගුණාත්මකභාවය තියෙද්දී අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට කස්ටමර් කෙනෙකු අල්ලගන්න ලේසි. මොකද ඒකෙනා මුලදී අහු වුණාට මේ අඩු වෙලා අඩු ගානට අහු වුණාට පස්සේ බලන්නේ ආ ගුණාත්මකභාවය. පාවිච්චි කරනකොට තමයි දැනෙනවා රෙද්ද කොට වෙනවා දැනෙනවා. ඒකේ ඕලොක් එක ගැලවිලා යනවා දැනෙනවා. ඉතින් එතකොට අරයට අර ගත්තට අර කඩුවෙන් ගත්තට එයාට අර සැටිස් වෙන්නේ නැහැ. කල්පවත් මදි. මදි. ඉතින් ඒ දේවල් නම් අපි කළේ නැහැ. මම දන්න විදිහට අපි අලුත් ප්‍රොඩක්ට්ස් අපි නිෂ්පාදනය කළා. ඒ කියන්නේ බබාට පහසු විදිහට හැම වෙලාවෙම දැන් පැනල් සූට් එක කියලා තියෙනවා, වෝම් සූට් එක කියලා. ඒ කියන්නේ බේබි ලේබර් රූම් එකෙන් එළියට එනකොට බබාට අඳින ඇඳුම. ඒකේ අපි ඇඳුම අඳින්න ගත්තේ මේ ඉස්සරහෙන් බොත්තම් දාලා එහෙම තමයි ගොඩ මාකට් එකේ තියෙන්නේ. ඒනට අපි ඒක තේරුම් ගත්තා. ඒක බබාට අඳන්න හරි අමාරුයි. චූටි බබෙක්නේ මේ, අතද හම්බිච්ච බබෙක්නේ, එයාට අඳන්න හරි අමාරුයි ඒක. ඒ හින්දා අපි ඒක පිටිපස්සටම දාලා පටිය මේ නිකම්ම අඳන්න පිටිපස්සට පටිය දාලා තමයි අපි ඒක නිෂ්පාදනය කළේ. ඒක හරියට මාකට් එකේ ගියා. ඊට පස්සේ අපෙන් ගොඩ ඇවිදලා ඒක මහන්නේ කොහොමද කියලාත් මගෙන් අහගත්තා. ඇය ඉන්නවා මගේම සබ්ජෙක්ට් එක කරන අය. ඉතින් එයාට මං මගේ එහෙම මුකුත් තියාගත්තේ නැහැ. මං හැමදේම ඒකට කිව්වා, මගේ බ්ලොග් දුන්නා. ඒ දේවල් කළා. ඒකට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. තව ඔය පැනල්ස් මේ 36 පැනල් කියලා එකට කියන්නේ. ඒක බබා ඔතන එකක්. ඔතන්නත් ගන්නවා, පිහදාන්නත් ගන්නවා. ඒක වුණත් අපි තනි රෙද්දෙන් තමයි ගොඩ අය කරලා තියෙන්නේ. අපි ඩබල් ලේයර් දාලා කරලා තියෙනවා. ඒ කියන්නේ බ්ලැන්කට් එකක් ගන්න බැරි කෙනෙක්, බ්ලැන්කට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඝන වැඩි. බ්ලැන්කට් එකක් ගන්න කෙනෙක්ට අර පැනල් එක පොඩි ගානක් දීලා ගන්න එක ලාභයි. මොකද බබා ඔතන්නනේ ගන්න, සීතලට බබා ඔතන්න තමයි අපි බ්ලැන්කට් එකක් පාවිච්චි කරන්නේ. ඒනට බ්ලැන්කට් එකක් ගන්න බැරි කෙනාට අර පැනල් එක උනක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩ අපි කස්ටමර්ගේ
ආර්ථික තත්ත්වය බලලා අපි ගොඩ නිෂ්පාදනය කරලා තිනා. හැබැයි හොඳ ගුණාත්මයෙන් ඒ දේවල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ තරගකාරීත්වයට මුහුණ දීලා තියෙන්නේ අනිත් කඩේකට ගියාට පස්සේ ඒ ගන්න උපකරණේ එහෙම නැත්නම් භාණ්ඩයම අපි දෙනවා. හැබැයි වෙනස් විදිහකට දෙන්නේ සහ වටිනාකමත් වැඩි, ගුණේ පැත්තෙනුත් ඒ වෙන කඩවල් වලට වඩා වැඩියෙන් තියෙන විදිහ තමයි ඔබ ඔබේ නිර්මාණ නිෂ්පාදනය කරන්න උත්සාහ කරේ. ඒ මම හිතන්නේ එහි ප්‍රතිඵලයක් විදිහ තමයි පාරිභෝගිකයෝ ඔබ සොයාගෙන ආවේ. හිතුනේ නැද්ද කොවිඩ් කාලේ මේ වගේ දෙයක් පටන් ගත්තොත් එහෙම අමාරු වෙටේ කියලා? මට හිතුණා. ඒ වුණාට මම දැන් ෂොප් වලට කතා කරලා අහනකොට එයාලා කියන එකම දේ තමයි ඉස්සෙල්ලා කරපු ඉස්සෙල්ලා අපිට බඩු දාපු අය දැන් දාන්නේ හැම කෙනාම කියන්න ගත්තේ ඒක තමයි. දැන් දානවා අඩුයි. එයාලා දැන් වැටිලාද කොහෙද? අන්නේ කතාව තමයි කිව්වේ. ඒ වුණාට මේ අපි කලේ දැන් කොරෝනා කාලෙදී අපි බඩු ගෙන්නගෙන අපි ඔන්ලයින් ගෙන්න ගත්තා. ගෙන්නගෙන අපි ෆැබ්‍රික් ඔය රේන්ද අනම ඒ සියලුම දේවල් අපි ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඉවරලා අපි ස්ටොක් එකක් තියාගත්තා. ඒ කියන්නේ කොරෝනා කාලෙදී ඒ ස්ටොක් එක තියාගත්තාම රට ඇරපු ගමන් දාන්න බඩු තිබ්බ අපි ගාව. ඒ හින්දා අර දේ කරපු හින්දා මට ඇත්තටම වෙළඳපොළ අල්ලගන්න ලේසි වුණේ යන්නේ හින්දා. මේ ගොඩයයි කියනවා කොරෝනා ඉතින් වෙස්වලා ගත්ත ආශිර්වාදයක් කියලා. ඒ වුණාට ඒකට මම ඇත්තටම කැමති නෑ. මොකද අපිට හරි ගියා. හරි ගියේ නැති කොට්ටාසෙකුත් ඉන්නවා, දුක් විඳපු කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ හින්දා කොරෝනා ඇත්තටම කොරෝනා කාලෙදී ගොඩයයි නිකන් හිටියා. නිකන් ඉන්නේ නැතුව යමක් පටන් ගත්තනම් හොඳම තැන එතන තමයි. මොකද මේ ඉඩ කාලේ තිබ්බා ළමයි ගෙදර වැඩ නැහැ, උයනවා කනවා එච්චරයිනේ තිබුණේ. ඉතින් අර කාල පරාසය ගොඩ තිබ්බා ඉගෙන ගන්නවා නම් යමක් ඉගෙන ගන්න, එක්කොන හන්න බිස්නස් එකක් පටන් ගන්න. හැමෝම හිතුවේ කොරෝනා හින්දා මේ බිස්නස් එක යන එකක් නැහැ, දිනු වෙන එකක් නැහැ, එහෙම කියලා තමයි හිතුවේ. මම හිතුවා අර දැන් ෂොප් වලින් කතා කරලා ඒකොල්ල දෙන උත්තරේ අනුව මට හිතුණ දේ තමයි මේක ස්ටොක් එකක් දාගත්තොත් රට ඇරපු ගමන් අපිට මේක දෙන්න ලේසි. රට ඇරපු ගමන් මිනිස්සු ගාව නැන්නම් බඩු නැහැනේ, මාකට් එකට දාන්න බඩු නැහැ. ඒ හින්දා ඇතර මම ඒ හිතපු දේම වුණා. රට ඇරියා. ඇරියට පස්සේ ෂොප් වල බඩු හීස්. මම හැම ෂොප් එකක් ගානෙම ගිහිල්ලා බැලුවා. ඒ ඊට පස්සේ ගිහිල්ලා බලපුවාම හැම එකකම ඉතින් අඩුයි බඩු. ඊට පස්සේ ඒකල ගන්නෙත් පොඩි ප්‍රමාණයයි. ඉස්සර අපෙන් 500 300 ගත්තාය, දැන් ගන්නෙ 36යි. අන්න එහෙම තමයි ගන්න ගත්තේ. ඊට පස්සේ ඒකල දැනගත්තා අර ප්‍රොඩක්ට් එක මගේ මේ ඒවා මම සෑම්පල් ගිහින් පෙන්නපු ගාම මට කැමති වුණෙත් නැහැ. ඒක කැමති වුණේ ඒගොල්ලන්ට බඩු නැති හින්දා. ඒගොල්ලෝ මගේ වෙන කරන්න දැන් නැති හින්දා. ඊට පස්සේ බලනකොට එයාලා මගේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක භාවය මම කොච්චර කටින් කිව්වත් ඒක ඒගොල්ලෝ පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ මොකද අර අනිත් ගේන කට්ටියට හුරු වෙලානේ හිටියේ. ඒ හින්දා මම වෙනස් දෙයක් ගිහිල්ලා කිව්වට ඒගොල්ලෝ එච්චර පිළිගත්තේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ දැනගත්ත පාරිභෝගික ඇවිදින්න අර ප්‍රොඩක්ට් එක ගන්නකොට ඒකේ ගුණාත්මක භාවය ආයෙ ඇවිදලා චොප් එකට ඇවිදලා කියනකොට අනේ අරක හොඳයි මෙහෙමයි කියලා කියනකොට ඒකල මගේ බඩු මං ගිහිල්ලා ඇහුවේ නැතත් එයාලා මට කෝල් කරලා මගේ බඩු ඉල්ලන වෙලාවල් අනන්තයි. වෙලාවකට මට ඒ ඉල්ලන සැපුවම අනුව මට ඉල්ලුම් කරන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මට ඔබට කොච්චර ඉල්ලුමක් තිබුණත් සපය ගන්න කාල සීමාව මදි මට. මොකද මේ අර මම කරන්නේ මෙහෙමයි. මේ දැන් අපේ ගෙදර ඉස්සර මැහුවා වුණාට දැන් කොරෝනා ප්‍රශ්නෙත් එක්කලා අපි කළේ මැෂින් ඒ ගෙවල් වලට අපි මහාන කට්ටියට ගිහින් දීලා මේ එයාලට අපි කට් එක කපලා ගිහින් දෙනවා. ඊට එහෙම තමයි අපි කරගත්තේ. යන එන කාලයත් ඉතින් චුට්ටක් යනවා. එයාලා ඉතින් දැන් ගෙදර වැඩත් කරගෙනනේ කරන්නේ. ඒ හින්දා ඉතින් අර මහාන වෙලාවත් පොඩ්ඩක් ඉතින් අඩු වුණා. මේ ඒ විදිහට තමයි ඉතින් කරගෙන ගියේ. හොඳයි, කොහොම හරි කරගෙන ගිහිල්ලා අද සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ලක්මිනී බොහොම අපූරු කතාවකුත් කිව්වනේ. දැන් කොරෝනා කියන එක ආශිර්වාදයක් කියන එක අය පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒකට හේතුව මේ හරහා ඇතැම් පිරිස් විශාල පීඩාවට පත් වුණා. ඉතින් ලක්මිනී වගේ කෙනෙක් කොහොම හරි ඉදිරියට ආවට සමහරු මේ කොරෝනාව නිසා ඇදපැටිච්ච පිරිසක් බවට පත් වුණා. එහෙම නැත්නම් විශාල ආර්ථික අර්බුදවලට පත් වෙච්ච පිරිසක් හිටියා. හැබැයි එතනිනුත් අපි හරියට ගණනය කළොත් එහෙම නිකන් ඉඳලා ආර්ථික අර්බුදයකට වැටිච්ච පිරිසක් උත් හිටියා. ඒ කියන්නේ අර ලක්මිනී කිව් වගේ අපට දීර්ඝ නිවාඩුවක් ලැබුණේ අපේ ජීවිතවලට, දරුවන්ට, ස්වාම්පුරුෂයාට, බිරිඳට, පවුලකටම දීර්ඝ නිවාඩුවක් ලැබුණේ. එතකොට මේ දීර්ඝ නිවාඩුවේ සමහරු තමන්ගේ රැකියාව අනුව
ඇදවැටිච්ච අවස්ථා තිබුණා. හැබැයි සමහරු කිසිම දෙයක් හිතන්නේ නැතුව අලුතින් දෙයක් පටන් ගන්න ඕනේද, මොනවා හරි දෙයක් නිර්මාණශීලීව අපි කරනවද, කරන්න පුළුවන්ද, වෙනදපල හොයා ගන්න පුළුවන්ද, පාරිභෝගික අවශ්‍යතා මොනවද. දැන් එහෙම අලුතින් යමක් නිර්මාණය කරන්න හිතපු නැති පිරිසකුත් හිටියා. ඔහේ අර කියනා වගේ කාලා බීලා දවස ගෙවාගෙන ඉතින් රටේ තොටේ මොකද්ද වෙන්නේ, ලෝකෙ මොකද්ද වෙන්නේ, කොවිඩ් වලට මොකද වෙන්නේ, කවදද මේ කොවිඩ් ඉවර වෙන්නේ කියලා හිතමින් හිටපු පිරිසකුත් හිටියා. ඉතින් ඒ කාලේ අතලතුර ලක්මිනී කරේ කොහොම හරි YouTube එකට රිංගලා අවශ්‍ය අධ්‍යාපනය අරගෙන ගොඩ නැගුණා. ඉතින් ලක්මිනී අගය කරන්නට ඕනෙත් ඒ නිසාමයි. තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව යලිත් to the point. ලක්මිනී, දැන් ඔබේ ආයතනය කොතනද? දැන් නිවෙස් වලට තමන්ගේ ඒ අවශ්‍යතා සපුරාලා නිෂ්පාදන කටයුතු සඳහා ඒ කෑලි ගානට ගිහිල්ලා මහණ්ඩ දීලා ඒවා ලබා ගන්නවා කියලා කිව්වා. ස්ථානයක් විදියට කොහෙද මේ ස්ථානය පවත්වාගෙන යන්නේ? එතකොට ඔබ තව රැකියා උත්පාදනයක් කරලා තියෙනවා සෑහෙන පිරිසකට. අන්න ඒ කොටස ගැන අපි කතා කළොත්, මගේ ආයතනය තියෙන්නේ හෝමගම, මගේ නිවසෙමයි තියෙන්නේ. ඉතින් මගේ නිවසට දැන් මහන්නේ නෑ අය, කස්ටමර්ස්ලා ගේන එක මට ලොකු නිකන් තර්ජනයක් වගේ. මොකද මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මේ ඒක සෞඛ්‍ය තර්ජනයක්. විශේෂයෙන් මේ වැඩිපුර සෙනඟ ගැවසෙනකොට අපි හැම කෙනෙක්ම ප්‍රවේශම් වෙන්නට ඕන කාලෙක ඉන්නේ. ඔව්, ඒ වුණාට මම දැන් කස්ටමර් කෙනෙක් මගෙන් අහනවා ඇවිදිල්ල බල්ලා ගන්න බෑද කියලා. ඉතින් මම ඒ වෙලාවට දෙන උත්තරේ තමයි නෑ, එන්න බෑ. මොකුත් නෙමෙයි. දැන් මට ලොකු මට දැන් ලක්ෂ ගානක ඕඩරයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මම හැම වෙලාවෙම කිව්වේ එන්න බෑ එහෙම. මොකුත් නෙමෙයි, මෙතන මම කරන්නේ ලොකු මේ බාර දූර කියන්නේ හරි වගකීමෙන් වැඩ කරන්න ඕනේ දෙයක්. පොඩි බබාලා ප්‍රෙග්නන්ට් අම්මලා දෙන බාණ්ඩනේ. ඒ දේවල් දැන් ඔයාලා අතපත ගාලා ගිහිල්ලා, මේ මමත් නිවසක නෙමෙයික තියන්නේ, අතපත ගාලා ගිහිල්ලා එහෙම කළා මට ආයේ බාණ්ඩේ විසබීජ ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ආයේ කාටවත් මට ඒක දෙන්න බෑ. මොකද මම ඒ වගකීම ගන්න ඕනේ. ඒ හින්දා මට එහෙම කරන්න බෑ. බෑ කියලා මගේ දේ, මගේ ප්‍රතිපත්තිය එයාලට කිව්වහම එයාලා ඒක දැන් එයාලට ඒ අර මගේ දේ හොඳ නම්, ගුණාත්මක භාවයෙන්ුත් හොඳ නම්, මිලත් සාධාරණ නම්, විශ්වාසවන්ත නම් එයාලා කොහොම හරි ඒ දේ ගන්නවා. ඒ දේ එහෙම දේවල් මට ගොඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම කියලා මට බිස්නස් මේ කැඩිලා ගිහිල්ලා එහෙම මුකුත් වෙලා නැහැ. පාඩු වෙලා නැහැ. ඊට අමතරව දැන් අපි සෞඛ්‍ය ආරක්ෂිතව හැමදේම කළා. දැන් මගේ ආයතනයේ රෙදි කපන දේවල් කරන්නේ මගේ හස්බන්ඩ්. එයා කපලා කළා, අපි ඒවා ගිහින් දෙනවා මේ මහාන කට්ටියට. කොච්චරක් විතර සංඛ්‍යාවක් ඉන්නවද? මහාන් ඉන්නේ 4 මේ 5 දෙනයි. එයාල අතරේ ඒ කියන්නේ එයාල ඕන දෙයක් මහන්න පුළුවන්. මම දැන් මොනවද කියන්නේ, මෙන්න මේක මට ඕනේ, මේ විදිහට ඕනේ කියලා ඒගොල්ලන් බ්ලොග් එකට කපලා දීලා ඒව දුන්නාම එයාලා ඒ විදිහට මහනවා. ඇත්තටම හරිය දක්ෂ පිරිසක් ඉන්නවා. මේ මට ඒක ලොකු රුකුලක් වුණා. මට මුලින්ම මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්නත් මට එයාලගේ ඒ උත්සාහයේ ශක්තිය, ඒ දේ තිබුණ නැත්නම් මට මේ දේ කරගෙන යන්න අමාරුයි. මොකද මම කියන්න කැමති ඒකනම් මම රුපියල් 30,000 මේ බිස්නස් එක පටන් ගත්තේ. මේ ඉතින් ඒ 30,000 පටන් ගත්ත බිස්නස් එක මම දැන් ඇත්තටම ලක්ෂ ගානක ඕඩර්ස් අරගෙන ඒ විදිහට බිස්නස් කරනවා. හැබැයි මම හැම කෙනාටම කියන්න කැමති, ව්‍යාපාරයක් පටන් ගන්න හැම කෙනෙක්ටම ක්‍රෙඩිට් වලට, චෙක් වලට මම බිස්නස් කළේ නැහැ. හැම වෙලාවෙම කෑෂ් බිස්නස් තමයි මම කළේ. මොකද අර දැන් මේ කොරෝනා සමය වගේ එකකදී වහපු ගමන් අපි හිර වෙනවා. කස්ටමර්ගෙන් සල්ලි ගන්න අමාරුයි. ඒ දේවල් වුණාම අපේ අන්න එතකොට තමයි බිස්නස් එක වැටෙන්නේ. එතකොට හිතන්නේ මේ කොරෝනා හින්දා වැටුණා. අරවා හිතගෙන හිතන්නේ නැහැ, තමන්ගේ අඩුපාඩුව ගැන හිතෙන්නේ නැහැ. රජයට බයිනවා, කොරෝනා හින්දා කියලා බයිනවා. එහෙම නෙමෙයි ඒක වෙන්නේ. තමන් ඒක කරන කලමනාකරණය කරගන්න විදිහට තමයි. මේ ඉතින් මම ඒක ඒ විදිහට කලමනාකරණය කරගත්තා. මේ කස්ටමර්ස් මේ මගේ මහානායට උනත් මම දැන් එයාලත් අපහසු වෙන ජීවත් වෙන්නේ. මම එයාලට අර මම කෑලි ගානට තමයි ගෙවන්නේ. ඒ ගෙවන ගානට අමතරව මම එයාලට හරියට උදව් කළා තියෙනවා.
එයාලා ඒ කියන්නේ මම දැන් මොන දේ කිහින් දුන්නත් එයාලා ඒ දේ අනිවාර්යෙන් කරන මට්ටමට ඉන්නවා. මොකද අපේ හොඳම තැන තමයි මේ සේවකයන්ට සැලකීම. මේ ඒ දේ අපි හරියට කරනවා නම් සේවකයනුත් අපිට ඕනි විදිහට අපේ දේ අපිට ඕනි විදිහට කරලා දෙනවා. හැබැයි අපි ඒගොල්ලන් හිස් සතුටු කරන්න ඕනේ. හිස් සතුටු කළේ නැතත් අපිට ඒ දේ කවදාකවත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි දැන් හැබැයි ඉතින් හතර දෙනෙකුට රැකියාව ලබා දෙනවා කියලා කිය පස් දෙනෙකුට රැකියාව ලබා දෙනවා කියලා කියන්නේ පවුල් පහක් නඩත්තු කරනවා කියන එක එක පැත්තකින් සහ මම හිතනවා ව්‍යවසායකයෙක් හැටියට අපි හැම වෙලාවෙම තමන්ගේ නිෂ්පාදන තුලින් තවත් පිරිසකට රැකියාව උත්පාදනයක් කරලා දෙන්නට ඕනේ. ඉතින් ලක්මිනී තමයි ඒ කටයුතු මම හිතන්නේ කරන්න ඇති බොහොම සැලසුම් සහගතව. එතකොට දැන් මේවා බෙදා හැරීමේ කටයුතු කොයි විදිහටද කරන්නේ? බෙදා හැරීමේ කටයුතු ගැන නම් මම ඇත්තටම කතා කරන්න ආසම සබ්ජෙක්ට් එක. මොකද මේ මමයි හස්බන්ඩ් තමයි හැම එකකටම යන්නේ. මුලදීම අපේ බයිසිකලේ බඩු බැඳගෙන එහෙම තමයි අපේ ගමන ආවේ. වෙලාවකට ට්‍රැෆික් එකෙන් අල්ලන ආන පාර පේනවද කියලා. ඉතින් එච්චරම බඩු ප්‍රමාණයක් එක සැරේ බැඳගෙන යනවා. ඉතින් මේ වාහනේ තිබුණට වාහනේ අපි යන්නේ කියොත් ඒකට දැර යන පිරිව මේ වැඩි. ඉතින් ඊට වැඩිය හොඳයි එක්ක බස් එක යන්නේ එක්ක බයික් එක යන්නේ එක තමයි අපි. ඒක එතන ඉඳලාම අපි ඉතුරුක් කරගෙන තමයි මේ ගමන එන්න ඕනේ. අපි මුලදී ඉතුරු කරන්න ගත්තේ නැතත් අපිට මේ ගමන යන්න අමාරුයි. අපේ පහසුව බල බල යන්න ගියොත් අමාරු වෙනවා. බස් එකේ අපි ගොඩ බඩු අරගෙන ඇවිදලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ ආරම්භය. අපි බඩු බෙදා හරින එක කරේ මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක හරහා තමයි. කියන්නේ අපි ෂොප් වලට බඩු දානකොට අපි පිටකොටුවට ගිහිල්ලා තමයි ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක යවන්නේ. මොකද අපි කුරියර් සර්විස් එකකට අපි දෙන්න ගියොත් එහෙම කස්ටමර්ට ඒ ගන්න ගාණෙන් ලාභෙකුත් නැහැ. මොකද ලොකු ගාණක් යනවනේ. ඉතින් එහෙනම් අපි මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක හරහා තමයි අපි බඩු යවන්නේ. අපි ඒ දේවල් වුණත් මමයි හස්බන්ඩ් තමයි වෙලාවකට පිටකොටුවට ගියාම නාටම කෙනෙක් නැහැ හොයාගන්න. වෙලාවකට අපි දෙන්න උස්සගෙන යන වෙලාවල් තිබ්බා. දැන් නම් ඒතත් ඉතින් පොඩක් පහව ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපිට එහෙම ශක්තියක් නැත්තම් මම හිතනවා ව්‍යාපාරයක් ගොඩ දාන්න හැකියාවකුත් නැහැ. මොකද තමන්ගේ ව්‍යාපාරයක් කරනකොට හැම වෙලාවෙම අපි කොහොමද ಗುಣදායක එහෙම නැත්නම් ඉහළ ගුණාත්මක මට්ටමකට මේ අපේ නිෂ්පාදනයන් පවත්වාගෙන යන්නේ, කොහොමද පාරිභෝගිකයන්ට උසස් සේවාවන් ලබා දෙන්නේ කියන කාරණාව ගැන සැලකිලිමත් වෙනවා. වගේම දැන් සමහර ව්‍යවසායකින් ඉන්නවා විශේෂයෙන්ම තමන් යමක් පටන් ගන්නකොට මුලින්ම හිතනවා ලක්ෂ කීයක් අපිට ඕනෙද කියලා. දැන් ලක්මිනී පටන් ගන්නවා රුපියල් 30,000ක් අතේ තියාගෙන. දැන් මට මුණ ගැහිලා තියෙනවා අපේ ලංකාවේ දැවැන්ත ව්‍යවසායක රුපියල් 10,000ක් අතේ තිබිලා තමන්ගේ ව්‍යාපාර දියුණුවට පත් කරගත්තු. ඉතින් ඒක නිසා මෙතන තමන්ට තියෙන්නේ කොපමණද මුදල එය සැලසුම් කර ගැනීම මෙතෙන්දී වැදගත් වෙනවා. එතකොට අපි මුලින්ම ගන්න ගියොත් එහෙම අපිට හොඳ වාහනයක් එහෙම නැත්නම් අපිට හොඳ ස්ථානයක් මුදල් තියෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි අපි තියෙන දේ කොයි විදිහටද සැලසුම් කරන්නේ කරගන්නේ කියන කාරණාව මම හිතනවා හරිම වැදගත් වෙනවා ව්‍යවසායකෙක් විදිහට ගොඩ නැගෙනකොට. ව්‍යවසායකාවක් හැටියට මොන වගේ ගුණාංග තියෙන්නට ඕනේ කියලා ඔබ විශ්වාස කරනවද? ඇත්තම කියනවා නම් ව්‍යවසායකයෙක් විදිහට උත්සාහය තියෙන්න ඕනේ, දරා ගැනීම තියෙන්න ඕනේ. අනිවාර්යෙන් කාන්තාවකට දරා ගැනීමේ ශක්තිය වැඩි. මේ ඒක දරා ගැනීමේ ශක්තිය අපි පවුල් මේ බිස්නස් එකක් වුණත් කරන්න ගියාට ඒ කාන්තාවක් පවුල බලන්න ඕනේ. උයන කරනේව දරුවෝ ඒ හැම දෙෙම වට වෙලා තියෙන්නේ අර කාන්තාව හරහා තමයි. ඉතින් කාන්තාවකට දරා ගැනීමේ ශක්තිය හොඳටම වැඩි. ඒ හින්දා ගමනක් යන්න ඇත්තටම පුළුවන්. මේ උත්සාහය තියෙන්න ඕනේ. අනිවාර්යෙන් උත්සාහය තියෙන්න ඕනේ. ඒ දේවල් ව්‍යවසායකයට තියෙනවා නම් ගොඩ දුරක් යන්න පුළුවන්. ඉතින් දැන් කාන්තාවන් ව්‍යවසායකත්වයට අවතීර්ණ වෙන ප්‍රමාණය හරිම වැඩි. විශේෂයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය හරිම වැඩි. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රටේ සංවර්ධනයට කාන්තා දායකත්වය තව තව වැඩි දියුණු වෙන එක. ඉතින් ටු ද පොයින්ට් වගේ වැඩසටහන් වලින් අපි මේ වගේ ව්‍යවසායකින්ව දිරිගන්වන්නේ, ව්‍යවසායකින්ව රටට හඳුන්වා දෙන්නේ අන්න ඒ කාරණාවත් එක්ක. තවත් අපි තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන.
හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. දැන් ලක්මිනි 2022 බලාපොරොත්තු මොකද? දැන් අපි අවුරුදු දෙකක් විවිධ හැලහැප්පීම් වල හිටියා. දැන් ඔබ විශ්වාස කරනවා ඔබ කොරෝනා සමයත් එක්ක ව්‍යාපාරය පටන් ගත්ත නිසා වෙන්න මට ඉදිරියට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ශක්තිය ලැබිලා තියෙනවා කියලා. 2022 මේ නව වසරේ අලුත් බලාපොරොත්තු තියෙනවද? අලුත් බලාපොරොත්තු තියෙනවා. මේ අවුරුදු දෙක අතරදී මම ඇත්තටම දැන් ස්ථාවරත්වයකට ඇවිදලා තියෙන්නේ. ඒක ගැන මම සතුටින් කියනවා. මේ 2022 ඉඳන් මගේ අලුත්ම බලාපොරොත්තුව තමයි අපේ ගෝල් එක තමයි මේ අනුස් කියන සන්නාමය. මේ ලංකාවේ ඉන්න හැම මවකට දරුවෙක්ටම අතරට යන්න තමයි යන්න එක අයිටම් එකක් හරි. ඒ දරුවෙක් හරි අම්ම කෙනෙක් හරි පාවිච්චියට යන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඊට අමතර 2030 මෙම දීර්ඝ කාලීන එකක් තමයි තියෙන්නේ. මොකද ළඟ යන්න ගියාම අමාරුයි ටිකක්. අපි ඔක්කොම එකට ගොඩ ගහ ගන්නවා වගේ වෙනවනේ. එතකොට යන්න අමාරුයි. 2030 වෙනකොට ලංකාවේ අලෙවිසල් දෙක තුනක් දාන්න හිතාගෙන ඉන්නවා. අපි දැන් මේ අවුරුද්දේ අලුත් ෂොප් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ මගේ හස්බන්ඩ්ගේ ගමේ ඒක තමයි තියෙන මේ අවුරුද්දේ තියෙන බලාපොරොත්තුව. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ දේ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. තව ඩිලිවර් පැත්තෙන් පොඩ්ඩක් වැඩි කරගන්න උවමනාවක් තියෙනවා. මොකද මේ ඩිලිවර් යන එක අපිට පොඩක් ගොඩ අපහසුයි. මොකද ඔල් දැන් කොරෝනා කාලෙදී ගොඩ ඔන්ලයින් සර්විස් ඔන්ලයින් ඕඩර්ස් තිබ්බා. ඒකෙන් ගොඩ දුර ගියා. ඒකේ ගොඩ දුර කියන්නේ වෙලාවකට අපිට කන්න වෙලාවක් නැහැ. ඒ තරම් ඕඩර්ස් තිබ්බා. මේ දැන් ටිකක් අඩුයි. හැබැයි රට ඇරියා කියලා අපිට එන ඔන්ලයින් ඕඩර්ස් ඇතනම ටිකක් අඩු වෙලා තියෙනවා. ගොඩ ප්‍රමාණයක් එහෙම අඩු වෙලා කියලා කියන්නේ හැමම. ඒකෙදිත් අපිට ඩිලිවර් කරනකොට හස්බන්ඩ් තමයි යන්නේ ඩිලිවර් වලට. ඒකත් රෑ තමයි අපි දාගන්නේ. මොකද උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළා. ඉතුරු ටිකේ තමයි අපි ඒක දාගෙන තියෙන්නේ. එහෙනම් අපිට ඩිලිවර් සර්විස් එකට කවුරු හරි ගන්න ඕනේ. තව මගේ ලොකු අදහසක් තියෙනවා. මේ තව සේවකයෝ පිරිසක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේ මගේ වූල් සම්බන්ධවත් වැඩි දියුණු කරගන්න උවමනාව තිබ්බා. ඒකෙදිත් මගේ ගොඩ ඇය මං හදලා තියෙනවා. දැන් වූල් උගන්නලා ගොතන්න කියා දෙලා මං එයාලට ඕඩර්ස් අරන් දීලා තියෙනවා. මට එන ඕඩර්ස් එයාලට දීලා තියෙනවා. මොකද මට ඒව කරගන්න ගොඩ වෙලාවක් යනවා. වෙලාව ඉතුරු කරගන්න ඕනේද මං එයාලට ඒව බෙදලා දීලා තියෙනවා. එතනත් ඉතින් මගේ ගොඩ සේවක පිරිසක් ඉතින් මගෙන් ඉගෙනගෙන එයාලට ආදායම් මාර්ගයක් ලබනවා. මම රෙදි සම්බන්ධව මේ මායි මගේ මහත්තයයි ජීවන මාර්ගයක් වශයෙන් කරන්නේ ඒක. මම දැන් අවුරුදු 15 දාසයක් තිස්සේ මේ මෙහුම් කටයුතු කරනවා. අපි මේ ප්‍රමෝෂන් ටීෂර්ට් කැප් ඒව කරා. සබ් ඕඩර්ස් ගන්නවා. ස්කර්ට් බ්ලවුස් ඒව කරනවා. මහත්තය මගේ ජීවන රටාව ඒක තමයි. ඉතින් අපි පවුල අපේ මේ ගෙනියන්නේ ආදායම් මාර්ගයෙන්. අපි දැන් අවුරුදු 15 තිස්සේ මේ පමුණුවට තමයි මහන්නේ. පමුණුවෙන් සබ් ගන්නවා. ඊට අමතරව අපි අපේම කියලා දේවලුත් කරා.
ඒවත් මේ පොඩි පොඩි වශයෙන් කරලා අපි කඩවලට දැම්මා ආදම් ලබා ගත්තා ඊට අමතරව අනුස් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා හඳුන්වලා දෙන්න ඕනේ ඒකද මට අවුරුදු 3 4කට කලින් මට හම්බෙච්ච මේ නිෂ්පාදනය කරන්න හම්බෙච්ච මේ බේබි ඇඳුම් එතන කරන්නේ මගේ දුවගේ පාසලේ තමයි අනුෂ්ක මිස්ගේ දුව ඉගෙන ගන්න. ඉතින් ඒකෙන් තමයි මට එයා ඉස්සලා හම්බුනේ. ලොකු මිත්‍රත්වයක් තියෙන අපි අතර. ඉතින් එයා මේක බේබි අයිටම් කරුන්ට මගෙන් ඇහුවා මෙහෙම ශර්මිලා මෙහෙම මේව කරන්නවට පුළුවන් ද මහන්න කියලා. මම මේ කැමැත්තෙන් බාරගත්තා ඉතින් මට ආසාව හින්දා. මේ ඉතින් මේ එයාගේ පොඩි ඉපදිච්ච දවසේ ඉඳන්ම අවුරුදු 7 8 වෙනකන් ළමයින්ට එයා ගාව එක එක ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් මේ මම ආසාවෙන් කරන මේවා. මේ ඉතින් ඒකෙන් තමයි ගොඩක් අපේ මේ ජීවන මාර්ගය අපි ගොඩක් ගැට ගහගත්තේ. ඒකෙන් අතරින් ලොකු අත්දැකීමක් හම්බෙන ඉතින් අපිට. සතියකට ලොකු ප්‍රමාණයක් මට මහන්න හම්බ වෙනවා බේබි ඇඳුම්. නැප්කින් එකේ ඉඳන් චූටි බබා ගවුම, බර කිරණ බෑග්, අම්මලාට චීත් බෙඩ් ජැකට් ඒ ඔක්කොම කරනවා. තව ඉදිරියට තව එක එක විලාසිතා එනවා එයාගේ ඒවත් අපි කරනවා ඒ හැම එකක්ම ඉතින් මේ මට කරන්න පුළුවන්ද එහෙම කියලා අහලා එයා මට බාර දෙනවා පොඩි ගවුම් අවුරුදු 7 8 බබාලගේ ගවුම් බර කිරණ බෑග් නැප්කින් චූටි ගවුම් මේ ඔක්කොම කොට් ෂීට් එකේ ඉඳන් මෙයා කරනවා ඊට අමතර අනුෂ්ක මිස් ගෙතුම් ව්‍යාපාරය කරනවා මම ඒක තාම ඉගෙන ගන්නවා මම කරනවා ඒක මේ කරන ගම තමන් ට්‍රේනින් වෙන එයා ඒක පුහුණු කරන අනුෂ්ක මිස් ළමයින්ට එයා ඒ සම්බන්ධ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මටත් කියලා දෙනවා මාත් දැන් එයාගේ ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ අනුෂ් ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ඇත්තට මේ කොවිඩ් වසංගතයත් එක්ක හරි පිරිසිදුව ආරක්ෂාකාරීව කරනවා අනුෂ්ක මිස් ඒ දේ උපරිම කැපවීමෙන් කරනවා ඒ කියන්නේ දැන් තියෙන මේ රෝගත් එක මේ පොඩි බබාලට මේව කරන්නේ ඉතින් හරි පිරිසිදුව හැමදේම විසබීජ හරණය කරලා ඒ කියන්නේ මේ මේ කාලෙට හරියන විදිහට නිෂ්පාදනය පවත්වාගෙන යනවා දැන් මට උනත් උපදෙස් දෙනවා හැමතිස්සෙම අනුෂ්ක මිස් මේ බබාලට මේක ගෙනියන්නේ මේ මේක හරි පිළිවෙලට කරන්න ඕන ශර්මිලා මේ මෙහෙමයි මේ පොඩි අයනේ එහෙම කියලා. ඉතින් මේ මම හරි ආසාවෙන් කරනවා ඒක. මොකද මේ 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 ප්‍රොඩක්ට් එකට අත ගැහුවම ඇත්තටම හරි ආසාවෙන් කරන ඕන කෙනෙක්ට හිතෙනවා. මොකද ගෙතුම් නිර්මාණත් එහෙමයි. මම ඒකත් හරි ආසාවෙන් කරන්නේ. මොකද ඒක මේ චූටි බබාගේ මේසකේ ඉඳන් හරි ලස්සනයි. තොප්පේ දක්වා සමනෙන් අවුරුදු 7 8 ළමයින්ටත් එයා නිෂ්පාදනය කරන ඉස්සරහට අනුෂ්ක මිස්. ඉතින් මේ හරි ආසයි දැන් ඕන කෙනෙක් දැන් මේ දෙයට අනුෂ් ප්‍රොඩක්ට් එකට අත ගැහුවොත් හරි ආසයෙන් කරනවා ඒ තරම් හරි පිළිවෙලයි ආසයි ලස්සනයි ඇඳුම් ඒ කියන්නේ ඒ කාලෙන් කාලට හරියන ඇඳුම් එයා නිෂ්පාදනය කරනවා දැන් අපිටත් හරි ආසයි ඒව දැක්කම අපිත් හරි ආසයෙන් ගන්නේ හස්බන්ඩුයිමයි මොකද හස්බන්ඩ් මට ගොඩක් සහයෝගය දෙනවා මේවට නූල් කපන්න කපනකොට නේම ඔක්කොටම එයා තමයි මට ගොඩක් සහයෝගය දෙන්නේ අනුෂ් ප්‍රොඩක්ට් ඇත්තනම හරි ලස්සනයි ඇඳුම් හැම එකේම ද නැහැ ඉදිරියට තව අනුෂ්ක මිස් මේ තව නව විලාසිතා කරනවා කිව්වා පොඩි අයගේ එහෙම බැලුවොත් මේ අපේ පොඩි බබාට ලස්සන නිර්මාණ ගොඩක් ඉස්සරහට දැක ගන්න පුළුවන් පූල් නිර්මාණ ගොතන්නේ ටිකක් කාලය යොමු කරන්න ඕනේ ඉතින් මේ මම තාම ට්‍රේනින් වෙනවා මට මේ එයා අනුෂ්ක මිස් මම ගෙදරට ගිහින් පමණිකලාට ඉගෙන ගන්නවා පමණික් වෙලාට එයා මට මේ අවශ්‍ය දෙයක් ගෙදරට ඇවිල්ලා කියලා දෙනවා ඇවිල්ලා හරි සුහදශීලී අනුෂ්ක මිස් ඉතින් නොදන්න දෙයක් කියලා දෙනවා මේ ඉතින් ගෙතුන් නිර්මාණ ටිකක් අමාරුයි ඒක ඕන කෙනෙක්ට එනවාට ඉගෙන ගන්නකොට ඒ දෙයට ඕන කෙනෙක් ආසාවෙන් කරනවා මාත් හරි ආසාවෙන් කරන්නේ ඉතින් එයා අනුෂ්ක මිස් ඇවිල්ලා මේ කටර 7-8 දිනකට පන්ති කරනවා ඔන්ලයින් පහුගිය දවසර නම් එයා ක්ලාස් කරා මේකේ තව ඉදිරියට මේ තව ගොඩක් දේවල් ඉදිරියට එළියට දෙන්න බලාපොරොත්තු වෙන අනුෂ්ක මිස් ඉතින් මම තව ළමයෙක් දාගෙන මේ මේ ව්‍යාපාරයේ අනුෂ් ප්‍රොඩක්ට් එකම ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද ඉදිරියේදී මේ නිෂ්පාදන තව ඉහළට ගෙනියන අනුෂ්ක මිස් ප්ලෑන් කරලා තියෙනවා ඉතින් මං මේ සීසන් එක අපේ සීසන් එක වගේ වෙද්දී තව ළමයෙක් දාගෙන ඒකත් එක්කම ඉදිරියට යනවා තව දේවල් මහාන අතරතුර තමයි මම මේක කරන්නේ ඒ උනට මේකෙන් මම ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ අනුෂ් නිෂ්පාදනයත් එක්ක
අනුෂ්ක මිස්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මම හිතනවා මට ඉස්සරහට ලොකු මේ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අර දකින දකින හැම වෙලාවකම ඒගොල්ල ගොඩ ගිහිලා තියෙන විදිහ මට කෝල් කර කර කියනකොට ඉතින් මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා මේ වෙලාවට. තව දෙයක් තමයි මෙතනින් එහාට යන හැම තැනකදීම මම කිසිම කෙනෙක් අතාරින්නේ නැහැ. මට තව ලොකු දෙයක් කියන්න තියෙනවා. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපි හිතනවා අපිට කිසිම සහයක් නැහැ කියලා. ඒ වුණාට එතන තමයි සහය තියෙන්නේ. මම එක දවසයි ගිහිල්ලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ගිහිල්ලා ඊට මම BR එක අරගෙන ඒ දේවල් කළා විතරයි. එහෙන් තමයි මට හැමදේම කෝල් කර කර හැම වෙලාවෙම මට අත දුන්නා. මම ලොකු තැනකට දැන් ඇවිදලා තියෙනවා කියලා එයාලා සතුට වෙනවා. මම මේ දැන් මේ වැඩසටහනට එනකොටත් මම එයාලට කෝල් කරලා ආවේ. මේ ඉතින් මට එතන මගේ ආරම්භය කියලා කියන්න පුළුවන්. මොකද මේ මට හරියට අත දුන්න තැනක් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ. අපි හිතනවා අපිට රජයෙන් කිසිම අවස්ථාවක් නැහැ කියලා. මං ඒක පිළිගන්නේ නැහැ. අපි හිතන්නේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගත්තට පස්සේ ඒක හරි කියලා තමයි හිතන්නේ. එතනින් වැඩි ඉවරයි කියලා. එතනින් වැඩි ඉවරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒකොල්ල කරන්න ඕනේ එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඒක නෙමෙයි හරි දේ. අපි හරියට හරි දේ කරගෙන යනකොට ඒකොල්ල අත දෙන විදිහට අපි කරගෙන යන විදිහට තමයි ඒකොල්ලන්ට අත දෙන්න පුළුවන්. නැත්නම් අපි එකතන ඉඳගෙන අපේ කිසිම දියුණුවක් නැතුව ඒකොල්ලන්ට අත දෙන්න අමාරුයි. ඉතින් හැමදේම කරන්න බෑනේ. ඒ හින්දා මට ලොකු තෝතැන්නක් වුණා එතන. මම රූපවාහිනී නාලිකා කීපයක මම ගිහිල්ලා තියෙනවා වැඩසටහන් වලට. මට ඒ දේවල් වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙම මට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. මම ඒ ගැන නම් ගොඩාක් සතුටින් කතා කරනවා. මොකද මේ මගේ එතන තමයි මගේ මුල් ආරම්භයට මට අත දුන්න එකම තැන. හොඳයි. දැන් ඔබට අත දීපු ඒ ස්ථාන රජයේ ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන් ඔබ බොහොම සතුටින් කතා කරනවා. අලුතින් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඉන්න කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද? අලුතින් ව්‍යවසායකයෙක් කොහොමත් මේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ඒ උත්සාහය තියෙන්න ඕනේ. උත්සාහයට අමතර අපි දැන් අපිට දැන් රජයෙන් දෙන සහන තියෙන්නේ. ඒ සහන අපිට මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපි ඒ දේවල් අනිවාර්ය රජේවනේ එහෙම කියලා පැත්තකට දාන්න ගියොත් ඒ දේ කරගන්න වෙන්නේ නැහැ. ඒ දේවල් උපයෝගී කරගෙන අපිට ගමනක් යන්න පුළුවන්. අපිට කවුරු කරලා දෙනකම් බලන් ඉන්න හොඳ නැහැ. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අපි විසින්ම තමයි ගොඩ යන්න ඕනේ. නැතුව අපි අරයට බැන්නා මෙයාට බැන්නා කියලා කවදාකවත් අපිට ගොඩ යන්න වෙන්නේ නැහැ. අපි කරගත්තොත් යමක් ඒක අපිට වෙන කාටවත් නෙමෙයි. ඒ හින්දා මම කියන එකම දේ තමයි කවුරු හරි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් අලුත් දෙයක් මොනවා හරි දෙයක් පටන් ගන්න ඉන්නවනම් හොඳම දේ තමන්ගේ උත්සාහය කැපකිරීමයි. ඒ දේ මුල් කරගෙන යන්න තියෙනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන්. අවසාන වශයෙන් මම අහන්නට කැමති ලක්මිනී ඔබෙන් අපි හුඟක් වෙලාවට දෙයක් දැක්කහම කරනවා. හැබැයි අපි අපේ දෙයක් බවට පත් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අලුත් දෙයක් බවට පත් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය පිළිබඳව අපි අවදියෙන් ඉන්නේ කොහොමද? අන්න ඒ කාරණාව ගැන ඔබේ නිෂ්පාදන ඇසුරෙන් අපි දෙමු උපදෙසක්. හැම වෙලාවෙම බලන්න ගුණාත්මකභාවය. හැම වෙලාවෙම හිතන්න එපා අඩුවට රෙදි ගෙනල්ලා අඩුවට මහලා අඩුවට දෙන එක ගැන නම් කොයි වෙලාවකවත් හිතන්න එපා. ඒක తాවකාලිකයි. අපි ඉක්මනට දියුණු වෙනවා තමයි. හැබැයි මාස 3ක් වගේ යනකොට ඒක කැඩෙනවා. අපි ඉක්මනට පඩි නැගලා යනවා. පඩි 10ක් විතර එක උඩට එක පිට යනවා. ඒ වුණාට එක පාරටම අර පල්ලෙහා පඩියට වැටෙනවා. එතකොට අරයට හරි අමාරුයි. බිස්නස් එක රඳව ගන්නත් අමාරුයි. අපි එහෙම වැටෙන්නේ නැහැ. ගුණාත්මක භාවයයි මේ හොඳම ක්වලිටියෙන් අපි රෙදි නිෂ්පාදනය කරනවා නම් ඒ දේ හරි විදිහට කරලා මහලා මහන දේ වුණත් අපි දැන් ඕලොක් කරන එක අපි දැන් රෙදි ඕලොක් කරනවා. ඒ ඕලොක් කරන එක වුණත් අපි ඒවැ කෝඩ් එකක් වගේ එකක් ගහනවා නම් අපේ ඒ රෙද්දි පැවැත්ම වැඩි. ඕලොක් එකේ අපි හිතන සයිස් එකෙන් ගහනවා. නූල් 5ෙන් ගහනවා, නූල් 4ෙන් ගහනවා, හිතන එකෙන් ගහනවා. එහෙම ගැව්වහම ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ටික දවසක් හොදනකොට කරනකොට අරක ගැලවිලා යනවා. මොකද නැප්කින් එකක් කියන්නේ හරියම සියුම් දෙයක්. ඒ සියුම් දෙයට අඩුම ගන්න යන්න ඕනි වටේට කෝඩ් එකක් තමයි. අන්න ඒ වගේ ගොඩ තැන් තියෙනවා බලන්න. ගුණාත්මක භාවය අතින්නම් උපරිමයෙන්ම බලන්න ඕනි. ඊළඟට තමයි මිල බලන්න ඕනි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි තැන ගුණාත්මක භාවයට දීලා දෙවෙනි තැන මිලට දුන්නාම යන දුර වැඩි.
හොඳයි. ඒ යනදුර වැඩි නිසා තමයි ලක්මිනිට හැකියාවක් ලැබිලා තියෙන්නේ මේ අනුස් බේබි ප්‍රොඩක්ට්ස් අපේ මහ ජනතාව අතරට ගෙනියන්න. ඉතින් අපි හැමදාම නිකන් නොසිට රටක් විදිහට රටටත් වැඩදායී විදිහට රටේ සංවර්ධනයටත් වැඩදායී විදිහට gedara aarthikaya නංවා ගන්නෙ කොහොමද කියන කාරණාවට තමයි ලක්මිනි මේ අවතීර්ණ වෙලා ඉන්නේ. බොහොම කුඩාවට පටන් ගත්තු තමන්ගේ ආයතනය අද වෙනකොට දීර්ඝ ගමනකට අවතීර්ණ කරගෙන තියෙනවා. හැබැයි ඒ සියලු දේ තුල තියෙන ඇගේ උත්සාහය ඇගේ කැපවීම ඒකම ඇගේ නිර්මාණශීලීත්වය. ඒ එක්කම අපි ප්‍රාර්ථනා කරනවා 2022 මේ අලුත් අවුරුද්ද ඔබට තවත් සුබදායි වෙන්න කියලා. හැබැයි එක අවුරුද්දක විතරක් නෙමෙයි ඇයට තියෙන බලාපොරොත්තු අවුරුදු ගණනාවක් ඉලක්කයන් එක්ක ඇය යන ගමනක් තමයි මේ අනුස් බේබි ප්‍රොඩක්ට්ස්. එහෙමනම් අද දවසේ අපි ඇයට සමුදෙනවා ලක්මිනි අනුෂිකා අපිත් එක්ක සම්බන්ධ වුණේ ටු ද පොයින්ට් වැඩසටහනට. තවත් දවසකදී අපි යලිත් හමු වෙනවා.